මයිතන්නේ අද වෙනකොට පාස්තු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කතා බහ ඉතාමත් පුළුල් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතාමත් උණුසුම් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ කතා බහ ඇති වෙන විදිහට පොලිසිය භාර අමාත්‍යවරයාට හෝ රටේ ආරක්ෂක අමාත්‍යවරයාට හෝ ඒත් එක්කම ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තවත් මුනිවත රකිමින් තව තවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තව තවත් තමන්ගේ සනුහරය වුණව රකින්න යම් යම් විධි විධාන සලස්වමින් කටයුතු කරන්න හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි පොලිසිය භාර අමාත්‍යවරයාට සහ මේ රටේ ජනාධිපතිවරයාට අපි ආරාධනා කරනවා කරුණාකරලා තමන් ඉන්න දැඩි ස්ථාවර තමන් හිතාගෙන ඉන්න උපකල්පන එව්වා වලින් පොඩ්ඩක් මිදෙන්න. අපි හිතන්නේ මේ අයට අවශ්‍ය කරන තොරතුරු හරහා තොරතුරු දැනුම්වත් කිරීම කරන්නේ මේ අපරාධේ චෝදනාවට ලක් වෙලා ඉන්න තැනැත්තන් විසින් කියලායි අපි විශ්වාස කරන්නේ. එනිසා අපි හිතනවා පොලිසිය භාර අමාත්‍යවරයාට ඒ වගේම ආරක්ෂක අමාත්‍යවර හැටියට ජනාධිපතිවරයාටත් මේ ඇතැම් තොරතුරු ලබා දීම සිද්ධ කරන්නේ මේකේ වැඩියෙන්ම චෝදනාවට ලක් වෙලා ඉන්න සුරේෂ් සලේ ඒත් එක්කම දේශබන්දු තෙන්නකෝන් ඒත් එක්කම නිලන්ත ජයවර්ධන වගේ පිරිස් තමයි මේ තොරතුරු ලබා දීම සිද්ධ කරන්න කියලා. එතකොට ඔබ ඒ සුරේෂ් සලේ ඒ දේශබන්දු තෙන්නකෝන් ඒ නිලන්ත ජයවර්ධන වගේ අය මොන තොරතුරු ලබා දුන්නත් අපි ආරාධනා කරනවා පොලිසිය භාර අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ඔබ හිතන්න සාමාන්‍ය සිහිබුද්ධියක් ඇති මිනිස්සෙක් හැටියට ඔබ හිතන්න යම්කිසි අපරාධයකට චෝදනාව එල්ල වෙලා තියෙන නැත්නම් ඇඟිල්ල දික් වෙලා තියෙන චෝදනාවට ලක් වෙලා තියෙන සැකයට පාත්‍ර වෙලා තියෙන ඒ චරිත විසින්ම ඔබට ලබා දෙන තොරතුරු මත ඔබ යම් උපකල්පනයන් යම් තීන්දුව తీරන යම් ස්ථාවරත්වයන් හදාගත්තොතින් කොහොමද මේ පාස්තු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රට ජනතාව විඳිත මිය ගිය මිනිස්සුන්ගේ ආත්ම පවා අපේක්ෂා කරන සාධාරණ අපක්ෂපාතී විනිවිදභාවයක් සහිත පරීක්ෂණයක් කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ කොහොමද? ඇයි ඔබව ෆීඩ් කරන්නේ ඔබව අප්ඩේට් කරන්නේ ඔබට තොරතුරු දෙන්නේ මේ අපරාධයට චෝදනාවට ලක් වෙච්ච අයම නිසා. ඒ නිසා ඔබ ඔය ඉන්න දාගෙන ඉන්න කණ්ණාඩි දෙක ගලවන්න ඔබ අනිත් අයට කියලා හරියන්නේ නැහැ. අපි දැක්කා කාදිනල්තුමාට කියනවා අරයට කියනවා එව්ව වැඩක් නැහැ. මෙතන කාදිනල්තුමාට විමර්ශන කරන්න බෑනේ. මෙතන අපිට විමර්ශන කරන්න බෑනේ. මෙතන මේ රටේ මිනිස්සුන් විමර්ශන කරන්න බෑනේ. ඒ නිසා තමයි එහෙම කරන්න පුළුවන් බලයක් තියෙන හැකියාවක් තියෙන මේ මොහොතේ ඒකට අවශ්‍ය කරන ශක්තුතාවයක් සහිතව ඉන්න මේ රටේ පොලිසිය භාර අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ ඉන්න තැනින් ඉන්න ඒ කූඩුවෙන් කොටු වෙලා ඉන්න තැනින් ඔබ මිදිලා ඔබ මේ ගැන ස්වාධීනව බලන්න කියන ආරාධනාව කරනවා. ඒත් එක්කම දැන් චැනල් 4 නාලිකාව හරහා එළියට ආවා අසත් මෞලානා කියනවා කාරණා ගණනාවක්. ඒ කාරණා ගණනාව අතරින් එකක් තමයි ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් සුරේෂ් සලේ යම් ස්ථානයකදී සහරාන් නැතුණු කණ්ඩායම මුණ ගැසුණායි කියන කාරණේ. දැන් ඒක අපි දැක්කා පහුගිය දවස්වල චැනල් 4 නාලිකාවේ නිර්මාණකාරියට දායක වෙච්ච අය කිව්වා ඒක ඔප්පු කරන්න එයාලා ගාව සාක්කියක් නැහැ. ඒක හරි. මොකද හේතුව අසාත් මෞලානා තමයි සාක්කිය. අසාත් මෞලානා කියන කාරණේ තමයි කියන්නේ. එතකොට මෙතන සාක්ෂිකාරයා වෙන්නේ අමුතුවෙන් CCTV හැද වෙන මොකුත් ඕනේ නැහැ. එතන සිද්ධිය දැක්ක සිද්ධියට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියනවා මෙන්න මෙතන මෙහෙම සිදුවීමක් වුණා කියලා. එහෙමනම් එතන සාක්කි කාර්යා බවට පත් වෙන්නේ අසාත් මෞලානා. ඕනෑ තරම් අපරාධවල අපි දැකලා තියෙනවා සමහර අපරාධය තහවුරු කර ගන්න නම් අපරාධයට යම් දායකත්වයක් දක්ව පුද්ගලෙක්ව රජයේ සාක්ෂිකාරය බවට පත් කරනවා. අපි කියනවා ක්‍රවුන් විට්නස් කෙනෙක් කරනවා. එහෙම රජයේ සාක්ෂිකාරය බවට පත් වෙච්ච අපරාධකාරයෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා අසාත් මෞලානා කියන්නේ අපරාධකාරයෙක් තමයි. හැබැයි මේ කාරණා
ඔප්පු කරගන්න අවශ්‍ය නම් අසත්මෞලානව සාක්ෂිකාරයේ බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට යාට යම් සමාවත් දීලා යාව බැන්නොත් දැන් දළදා මාලිගාවට බෝම්බ ගහපු එතකොට යම් යම් තැන්වල ඝාතන කටයුතු කරපු පිරිස් මේ වෙනකොටත් ඉන්නව නම් තාම පාර්ලිමේන්තුවේ පවා ඉන්නව නම් එහෙමනම් අසාද් මවුලානට රජයේ සාක්ෂිකාරයක් වෙන්න බැරි කමක් නැහෙනේ නේ දහස් ගණන් මිනිමරු පිල්ලෑල්ලට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් නම් කරුණම්මාල්ලට එන්න පුළුවන් නම් දේශපාලනේ එතකොට මේ සියල්ල මෙහෙවපු කේපීලා ඒ ආණ්ඩුවල මේ වෙනකොට සුවචකීකරු හොඳම ගෝලිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙමනම් අසාද් මවුලාන අපි කියන්නේ අපරාධකාරයෙක් තමයි. ඇත්ත. හැබැයි ඝාතනයක් අපරාධයක් ඔප්පු කර ගැනීම සඳහා අසාද් මවුලානගේ සාක්ෂියක් හැටියට අසාද් මවුලානව පාවිච්චි කරන්න ඕන නම් අසාද් මවුලාන රජයේ සාක්ෂිකාරයෙක් කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අර තාජ් සමුද්‍ර හෝටලෙට ගිය ජමීල්ක ආපු දුරකථන ඇමතුම. ඇයි ජමීල් තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බේ පුපුරවන්න ගත්තේ? දැන් මේ නිලන්ත ජයවර්ධනට ආපු අප්‍රේල් මාසේ 4 වෙනිදා ආපු 5 වෙනිදා තහවුරු වෙච්ච WhatsApp පණිවිඩයේ පැහැදිලිව කියනවා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයත් ඉලක්කගත ස්ථානයක් කියලා. අපි කියනවා පොලිසිය භාර අමාත්‍යතුමාට මොකද මේක පොලිස්පතියට කියලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා පොලිසිය භාර අමාත්‍යවරයාට අපි කියනවා පුළුවන් නම් බලන්න 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දින ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරලා තිබ්බද නැද්ද? ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරාද නැද්ද? වැඩි කරේ නැත්තම් වැඩි කරා නම් ඒ තොරතුරු උන්ට ආවා. වැඩි කරේ නැත්තම් ඔවුන් දැනගෙන හිටියා ඔවුන්ට එදා දවසේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ කියලා. එල්ල වෙන්නේ නැහැ කියලා. ඒක බොහොම සරල ඒකට මේ මහා විමර්ශන ඥානයක් තියෙන්න ඕනේ නැහැ. හරි? ඒකට මහා විමර්ශන ඥානයක් තියෙන්න ඕනේ තර්කයක් හැටියට ගත්තාම පැහැදිලි. ඒ නිසා ඇයි ඉන්දියන් හයි කමිෂන් එක සිකියුරිටි එක ඇලර්ට් කරේ නැත්තේ? ඒ කියන්නේ ඔවුන් දැනගෙන හිටියා එදා දවසේදී ඉන්දියන් හයි කමිෂන් එකට ඒ වගේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඒ තොරතුරු ඉන්දියන් හයි කමිෂන් එකට ආවේ කොහොමද? දැන් මෙන්න මේ කියන කරුණුවත් කරුණුත් අපි මේක ඇතුලේ ලියහගන්නට අවශ්‍යයි. අනිත් එක තමයි අසාද් මවුලාන ගැන අපි කියන්නේ අසාද් මවුලානව විශ්වාස කරන්න එපා. අපි කිව්වද අසාද් මවුලාන විශ්වාස කරන්න කියලා. හැබැයි අසාද් මවුලාන කියන දේ අමු අමුවේ බැහැර කරන්නත් පුළුවන්. එහෙම කරන්නත් බෑ. දැන් අසාද් මවුලාන මෙහෙම ප්‍රකාශයක් දෙනවා කියලා කිව්ව ගමන් මේ ආණ්ඩුවේ ගොට්ටෝ ටික හැච්චෝ බැච්චෝ ටික ආණ්ඩුවට කඩේ යන කුක්කෝ ටික මොකද්ද කරේ? අසාද් මවුලාන ගැන, අසාද් මවුලානේ පැටිකිරිය ගැන, අසාද් මවුලානගේ විශ්වාසනීයත්වය ගැන, අසාද් මවුලානගේ අපරාධකාරීත්වය ගැන බරපතල චෝදනා එල්ල කරලා අසාද් මවුලාන කියන දේ පිළිගන්න බෑ කියන තැනට පරිසරය නිර්මාණය කරන්න උත්සාහ කරා. අපි ඒක දැක්කනේ. ඉතින් අපි අහන්නේ ඇයි එච්චර කලබල වෙන්නේ? අපි කියන්නේ අසාද් මවුලාන කියන දේ පිළිගන්න එපා. හැබැයි අසාද් මවුලාන කියන දේ පිළිගත්තේ නෑ කියලා අසාද් මවුලාන කියන දේ අමු අමුවේ බැහැර කරන්නත් හැකියාවක් නෑ. ඇයි? අසාද් මවුලාන කියන සිද්ධි දාමයක් ගැන ඒ අතරතුර රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී හඬපටයක් එළියට දානවා. ඒකේ විනිශ්චයකාරවරුන් ගැනත් යම් සඳහනක් තියෙනවා. එතකොට පිල්ලයන්ට ඇප ලබා ගැනීම, පිල්ලයන්ව එළියට ලබා ගැනීම ඇතම් විනිශ්චයකාරවරු එකඟ වෙන්නේ නැහැ. ඇතම් විනිශ්චයකාරවරු එකඟ වෙලා තියෙනවා. හිටපු නීතිපතිවරයා එකඟ වුණේ නැහැ. පස්සේ නීතිපති එකට එකඟ වෙලා තියෙනවා. දැන් මේ රාසමාණිකම් පාර්ලිමේන්තුවේ කියපු කතාව මම මේ ආපහු කියන්නේ. එහෙමනම් පිල්ලයන්ව එහෙම එළියට ලබා ගැනීම සම්බන්ධයෙන්ුත් යම් කිසි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙමනම් ඒ ක්‍රියාදාමය මොකද්ද? අසාද් මවුලාන කියන්නේ සහරාන් හරහා මේ එල්ල කරපු ප්‍රහාර මාලාවේ එක හේතුවක් තමයි පිල්ලයන්ව එළියට ලබා ගැනීම කියලා. එහෙමනම් අසාද් මවුලාන කියන්නේ අමු අමුවේ බොරු වුණත් අසාද් මවුලාන කියන කතාව තහවුරු වෙලා තියෙනවා පිල්ලයන්ට ඇප ලැබීම හරහා. ඒ නිසා මේක දැවැන්ත ක්‍රියාදාමයක්. මේක සැලසුම් සහගත ක්‍රියාදාමයක්. ඒ නිසා මේක කිසිම දෙයක් බැහැර කරන්න බෑ. පොලිසිය භාර අමාත්‍යවරයාට අපි කියන්නේ වෙන වෙන වැල් වටාරම් කියලා වැඩක් නෑ.
මේ වගේ පැහැදිලිව සැකසංකා මතුවෙන තැන් තියෙනවා. දැන් කාදිනල්තුමා කියලා තිබ්බා ජාත්‍යන්තර පරීක්ෂණයක් නැතත් පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් කරනවා නම් ස්වාධීන පරීක්ෂණයක් කරනවා නම් ඒ සඳහා පවා උන්වහන්සේලා එකගයි කියලා. අපි කියන්නේ පොලිසිය බාර අමාත්‍යවරයාට අපි කියන්නේ ජනාධිපතිවරයාට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ජනාධිපති කමිෂන් දාලා මේක කරන්න පුළුවන් මලගෙඩියක් නැහැ. පාර්ලිමේන්තු තේරීංකාරක සභාවක් දැම්මා කියලා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කියන්නේ විමර්ශකයෝ නෙමෙයි. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. තවත් කාලය නාස්ති කරන්න එපා. තවත් මේ මිනිස්සුන්ගේ දුකත් එක්ක, සුසුමත් එක්ක, කඳුලත් එක්ක, ඒ මරණයේ භයංකාර දෝංකාරයත් එක්ක තවත් සෙල්ලම් කරන්න එපා. ඒ වෙනුවට මේ සුරේෂ් සලේව, දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධනව මේ ඉන්න තැන්වලින් වහම අයින් කරන්න. අයින් කරලා පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක්, විමර්ශනයක් නැවත ආරම්භ කරන්න. නැවත ආරම්භ කරන්න. ඊට අමතරව ජනාධිපති විමර්ශන කමිෂන් සභාවෙන්, ඒත් එක්කම මලල්ගොඩ වාර්තාවෙන්, තිබිච්ච පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාවෙන් මේ වෙනකොට නිර්දේශ ගන්නවක් දීලා තියෙනවා. අඩුතරමේ තමුන්ලගේ විශ්වාසනීයත්වය, තමුන්ලගේ සද්භාවය, තමුන්ලට අවංක චේතනාවක් තියෙනවා මේකට උත්තරයක් ලබා දෙන්න කියන කාරණේ පෙන්නන්න ඒ නිර්දේශවලින් යම් ප්‍රමාණයක් හෝ ක්‍රියාවට නගන්න උත්සාහ කරන්න. නීතිපතිතුමා නිර්වින්දනය වෙලාවක ඉඳලා හරියන්නේ නැහැ. ජනාධිපති විමර්ශන කමිෂන් සභා වාර්තාවේ 19 වෙනි පරිච්ඡේදයේ වගවීම කියන කොටසේ බොහොම පැහැදිලිව කියනවා එක එක නමින් නම කියලා ඒ අය ගැන නීතිපතිවරයා මොනවද කරන්න ඕනි කියලා. එහෙමනම් නීතිපතිතුමාට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක්, ක්‍රියාමාර්ගයක් ගන්න නීතිපතිතුමාට පැහැදිලි වගකීමක් තියෙනවා. අනිත් එක තමයි අද වෙනකොට තිබිච්ච ඇතැම් ප්‍රවෘත්ති දිහා බැලුවම අපි දන්නවා බාල ඖෂධ නේ, ඇමතියා බාලයි, අධ්‍යක්ෂකවරයා බාලයි, ඖෂධ නියාමන කමිෂන් සභාව බාරයි. හරි, දැන් අද මම ඊතර වෙන බලන් හිටියා ඖෂධවල තත්ත්වයේ ගුණාත්මක භාවය පරීක්ෂණ කරන පර්යේෂණාගාරයක් තියෙනවා එතන. අද මම ඊතර ඉන්නකොට බලාගෙන ආවා. දැන් ඊතර ඒකේ ඉන්න ඒ ලැබ් වල ඉන්නුන් ටික බාලයි. මං කියන්නේ හැබැයි මේ ඔක්කොම කියලා දැන් මොකද්ද මේ වෛද්‍ය සැපයුම් මිනිස්සේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක දිනමිනට කියනවා ලස්සන කතාවක්. ප්‍රමිතියෙන් බාල ඖෂධ ඉවත් කළත් රජයට පාඩුවක් නැහැලු. ඇත්ත? උඹලට කොහොමද පාඩු වෙන්නේ? මොකෝ උඹලගේ සල්ලිය? එතකොට ඒ වැරදි බෙහෙත් ගෙන්නපු, බාල බෙහෙත් ගෙන්නපු, ඒ ටෙන්ඩර් වලට අනුමැතිය දීපු, නැත්තම් හදිසි මිලදී ගැනීම අනුමත කරපු, ඔය කාගේවත් පඩියෙන් මේක කපන්නේ නැහැ. එයාලගේ වත්කම් විකුණලා මේක ගෙවන්න කියලා කියන්නේ නැහනේ. ඒ කියලා ඉඳන් කියනවා ගෙන්නූ සමාගමට 125ක දඩයක් ගහනවා. හරි, 125ක දඩය ගහුවයි කියමුකෝ. අනික 75ට මොකද වෙලා තියෙන්නේ? අනික 75 මොනවද කරලා තියෙන්නේ? එතකොට ඒ ඉතිරි 75 තුල තමයි තියෙන්නේ මුංගේ කොමිස් එක නේ. මුංගේ කොමිස්, මුංගේ පගාව, මුංගේ අල්ලස, මුංගේ රට සවාරිය නේ, මුංගේ දුවට පුතාට ශිෂ්‍යත්වේ. මේ හැමදේම නේ, තරු හෝටල් වල රාත්‍රී ආහාර, ප්‍රිය සම්භාෂණ නේ, සමහරක් අය යාන වාහන, මේ ඔක්කොම තියෙන්නේ මේ රටට අහිමි වෙච්ච ඉතිරි 75යි. 125ක දඩයක් ගන්නව ඇති. හැබැයි 75ක් මේ රටට අහිමි කරලා තියෙනවා. මේ වෛද්‍ය සැපයුම් මිනිස්සුන්ට අපි කියනවා කලිසමක් ඇඳ ගන්නවා ඉස්සෙල්ලා. මොකද තමුන්ලා කරන වැඩ රෙද්දක් ඇඳගෙන ඉන්න සාමාන්‍ය හදවතක් තියෙන මිනිස්සෙට කරන්න බෑ. ඉස්සෙල්ලා තමුන්ලා ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා තමුන්ලා තේරුම් ගන්න ඕනේ තමුන්ලා වෛද්‍යවරු කියලා. අර ලතෙත් හදවතක් නැති මිනිස්සෙක් වෛද්‍යවරයෙක් වීමේ විපාකය, වෛද්‍යවරු පරිපාලකයෝ වීමේ විපාකය, වෛද්‍යවරු ව්‍යාපාරිකයෝ වීමේ විපාකය. ඇයි? මුන් ඔක්කොම හදන්නේ දේශය සුවපත් කරනවා වෙනුවට, මේ දේශයේ මිනිස්සු සුවපත් කරනවා වෙනුවට. මුන් ඔක්කොම හදන්නේ තමාගේ මඩිය තර කරගන්න ක්‍රමවේදයන් සකස් කර ගැනීම. ඒක පහළ සිට ඉහළ දක්වා සියලු නිලධාරී මේකට වක්‍යන්න අවශ්‍යයි. දේශපාලන අධිකාරිය මේකට වක්‍යන්න අවශ්‍යයි. හැබැයි මුන් එකෙක්වත් මේ බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වෙච්ච එක අම්මෙක්ට, තාත්තෙක්ට, දුවෙක්ට, පුතෙක්ට මුන් වග කියනවද? නෑ, මුන්ට එහෙම වක්‍යීමක් නෑ. මුන්ට එහෙම වක්‍යීමක් නෑ. මොකද මුන්ට ඒක අදාළ නෑ. ඇයි? උන්ට අදාළ වෙන්නේ, උන්ට පේන්නේ, උන්ට හම්බෙන රුපියල් කුට්ටියයි
dolar kuttiyayi vitarai. Dolar kuttiyayi vitarai. Enisa me sambandhayen vaidya vruthikayanta api aaradhana karanawa. Oba api danna oba akanda aragaleka niratha wenawa me sambandhayen. Eya aragale akandawa geniyan. Mokada me rate minissunge jeevithath ekka tamai me obe sewawata aithi. Obe sewata aithi. Me takkadiyo tikak takkadi ralak me sellan karamin inne. Mount Mia Mount me maranne මොවුන් ඝාතනය කරන්න මතක තියාගන්න වෛද්‍ය වෘත්තියට හිමි අභිමානි වෛද්‍ය වෘත්තිය ගැන තියෙන විශ්වාසය වෛද්‍යවරයා ගැන තියෙන බලාපොරොත්තු තමයි මේ තක්කඩි රැලක් එකතු වෙලා ජාවාරම්කාරයෝ හැටියට ඉඳලා මේ ඝාතනය කරමින් පවතින අනිත් එක තමයි මහින්ද අමරවීර මහින්ද අමරවීරත් මට මතක් වෙන්නෙම අර ඉස්සර හිටපු අන්දරේ වගේ එම කවටයාගේ චරිතය හොඳටම කරනවා ඇයි දැන් මේ දැන් බිත්තර එක ගාන කියද ලංකාවේ ලංකාවේ බිත්තරයක් දැන් ආපහු 48යි 50යි බිත්තර හිඟයක් තියෙනවා ලංකාවේ කුකුල් මස් කිලෝ එකක් කියද ලංකාවේ 1200යි 1300යි කුකුල් මස් කිලෝ එකක් මේ වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන කුකුල් මස් ටික බිත්තර ටික නැහැ මේ ගොබිලා මොකද්ද කියන්නේ මේ ගොබිලා ඉඳන් කියනවා ලබන අවුරුද්ද වෙනකොට අපේ බිත්තරයි අපේ කුකුල් මස්ුයි තව රටවල් පහකට යවනවලු. යවන්න වෙන්නේ ඉතින් උඹලගේ. කියන්න දෙයක් නැහැ වෙන මොනවා කියන්නද? මොකද්ද කොහොමද මේක කරන්නේ? කොහොමද මේක කරන්නේ? මොකද ඉස්සෙල්ලා අර වෙළඳ ඇමතියා බිත්තර ඉන්දියාවෙන් ලංකාවට ගේනවා. කෘෂිකර්ම ඇමතියා ලංකාවේ බිත්තර රටවල් පහකට යවන්න හදනවා. මං අහන්නේ මුන්ට පිස්සු නැද්ද? දැන් මේ ඇමතිලා අතරේ සම්බන්ධීකරණයක් වෙන්නේ නැද්ද? සහයෝගීතාවයක් නැද්ද? මේ අමාත්‍යංශ කතා කරන්නේ නැද්ද? දැන් ඇහුවාම කියන්නේ මේක විද්‍යාත්මක පදනමකට බෙදලා හදාගත්ත කැබිනට් එකක්නේ. දැන් මේ විද්‍යාත්මක පදනම කොහෙද තියෙන්නේ? මේ විද්‍යාත්මක පදනම කොහෙද තියෙන්නේ? දැන් මොකද්ද මේ කරන්නේ? ලංකාවේ මිනිසුන්ට අවශ්‍ය කරන මේ රුපියල් 400 විතර ගත්ත කුකුල් මස් කිලෝ එකනේ දැන් මේ රුපියල් 1200ක් දින මිනිස්සු තාම ගන්නෙ. රුපියල් 15ට 16ට මෑත කාලේ ගත්ත බිත්තරේනේ රුපියල් 42යි 48යි 50ට මිනිස්සු මේ ගන්නෙ ඒ ගාන දීලත් ගන්න බිත්තර නැත්තම් තමන්ගේ ආර්ථික ක්‍රේ ශක්තියත් එක්ක කුකුල් මස් ටික මිලදීගෙන කන්න බැරි රටක මේ කුකුල් මස්ුයි බිත්තරයි පිට රට යවනවා කියන එක හාස්‍යයක් නෙමෙයිද විහිළුවක් නෙමෙයිද මං අහන්නේ එහෙම කියන ඇමති අන්දරේ කෙනෙක් නෙමෙයිද මේක පිස්සු කතාවක් මේක පිස්සු කතාවක් ඒ නිසා අයි බොම් පැහැදිලිව කියනවා මේ කියන කාරණා ගැන පැහැදිලිව මේ රටේ මිනිස්සු සවිඥානික වෙන්න ඕනේ. මොකද එදා වේල ට්‍රැවල්ස් වගේ මේ ඇමතිලා හිතන දේ කියනවා. ඉස්සෙල්ලා මේ රට ස්වයංපෝෂිත වෙන්න ඉපැයි. අපේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වේ අපේ රට මේ රටෙන් හාල් පිටරට යවපු නිසා තමයි. හැබැයි ඒ කාලේ හිටපු රජවරු මේ රටේ උන්ට කන්න නොදී මේ රටේ උන්ට හාල් වෙනුවට පුන්නක් වරි වෙන මොනවා හරි කන්න කියලා මේ රටේ තියෙන හාල් පිට රට යව්වේ නැහැ. මේ රටේ උන්ට ඇති වෙන්න කන්න දීලා තුන් වේලම බත් කන්න දීලා. ඒකෙනුත් අතිරික්තයක් තිබ්බ නිසා තමයි ඉතිරිය පිට රට යව්වේ. දැන් මේ ඇමතිලා මොකද්ද කරන්නේ? රටේ උන්ට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නැහැ. ඒ නිසා ඉන්දියාවෙන් කියනවා හැබැයි අපේ බිත්තර රටවල් පහකට යවන්න හදනවා. මං අහන්නේ මුන්ට මොංගල් නැද්ද? මුන්ට මඤ්ඤන් නැද්ද? මේ වගේ මන්දබුද්ධික කැබිනට් මණ්ඩලයක් ඇමතිවරු බලයක් පාලනයක් තියාගෙන මේ රටක් කොහමද මේ වලෙන් ගොඩ යන්නේ රටක් කොහමද මේ ඉන්න තැනින් ගොඩ එන්නේ එහෙම යන්න බෑ ඇයි එකාට එක සහසම්බන්ධීකරණයක් වෙන්නේ නැහැ එකාට එකට කිසිම සැලසුමක් නැහැ රජයට ජාතික ප්‍රතිපත්තියක් නැහැ එකාට එක රෑ නිින්දෙන් දැකලා වගේ මොකෙක් කල එක කිව්වම ඒකට අනුව කටයුතු කරන්න පටන් ගන්නවා එතනින් ඇවිල්ලි වෙලා ඒ ඇස්සේ මහින්දානන්ද අලුත්ගමගේ බදුගෙන අමුතු කතාවක් කියන බදු ගැන අමුතු කතාවක් කියන බලාපොරොත්තු වෙච්ච බදු ආදායම බිලියන 3101යි හැබැයි තාම හම්බෙලා තියෙන 3641යි ඉතිරිය ගැන මිනිහා දැන් මේ වෙනකොට නහයෙන් ගන්න අපි අහන්නේ හරි රටක් ගෙනියන්න බදු අවශ්‍යයි අපි එකට එකඟයි හැබැයි මේ රටපත් වෙලා තියෙන මේ මොහොතේ මේ භයානක තත්වෙන් ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ යන්න mantriවරු හැටියට මහජන නියෝජිතය හැටියට ඇමතිලා හැටියට තමුන්ලා කරපු කැපවීම මොකද්ද කිසිම කැපවීමක් නැහැ පාර්ලිමේන්තුව පවත්වන්න
එදා ගිය වියදම ඊටත් වඩා අද දවසක් පාර්ලිමේන්තුව පවත්වන්න යනවා. ඇමතිලාගේ, මන්ත්‍රීලාගේ කාර්ය මණ්ඩලවල එක්කෙනෙක්වත් අඩු වීමක් වෙලා නැහැ. වාහන සංචිතවලින් එක වාහනයක් අඩු කරලා නැහැ. ඉන්ධන කෝටාවෙන් එක තෙල් බිඳුවක් කපා හැරීමක් සිද්ධ කරලා නැහැ. ලබා දීපු තැපැල් අපි දන්නා ලියුම් යවන්න පවා දීලා තියෙන්නේ. ඒ තැපැල් සම්බන්ධයෙන් දීලා තියෙන ඒ දීමනාවේ එක රුපියල අඩු කරලා නැහැ. ඒතර කිසිම වියදමක් කප්පාදු කර නොගන්න ඇමතිලා රෙද්දක් ඇඳගෙන ඇවිල්ලා කලිසමක් ඇඳගෙන ඇවිල්ලා ලොරි ටෝක් දෙනවා. ලොරි ටෝක් දෙනවා. තාමත් මේ රටේ මිනිස්සුන්ගේ බෙල්ල විතරයි උඹලාට මිරික ගන්න බැරි වෙලා තියෙන්නේ. පුළුවන් නම් ඒකත් මිරිකලා ඒ සාරයත් අරගෙන උඹලා බංකොලොත් කරපු රටේ මේ ණය ටික උඹලා ගෙවලා නැවත ඒ මිය යන මිනිස්සුන්ගේ මිනිමති තමන්ගේ සුඛ විහරණේ හදාගන්න තමයි මේ ඇමතිලා මේ පාලනය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි කියන මේ රටේ මිනිස්සුන්ට මේ විදිහට තවදුරටත් යන්න හැකියාවක් නැහැ. ඒ නිසා පැහැදිලිව අපි ක්‍රම වෙනසක් කරා ගමන් කළ යුතු වෙනවා. ඒ නිසා මොකා ජනාධිපති වුණත්, මොකා අගමැති වුණත්, මොකා ඇමතියා වුණත් හැබැයි යම් ජාතික ප්‍රතිපත්තිමාලාවකින් පිට යාගත නොහැකි යම් වැඩපිළිවෙලක් අපි මේ රට තුළ ස්ථාපිත කළ යුතුයි. ඒ නිසා ඒ සඳහා ඔබ පෙළ ගැසෙන්න, ඒ සඳහා ඔබ සිතුවිලි ශක්තිමත් කරගන්න, ඒ සඳහා ඔබ ප්‍රාර්ථනා කරන්න, ඒ සඳහා අදිෂ්ඨානශීලීව ඔබ සැම රටක් හැටියට, ජනතාවක් හැටියට පෙරට පැමිණිය යුතු කාලය ළඟාවමින් පවතිනවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.